අයිබෝන් මේනු ඇකඩමි YouTube channel එකට ඔයගලන් ආදරයෙන් පිළිගන්නවා මම අද කරන්න යන්නේ ඇත්තටම ඔයගලගේ ඉල්ලීමක් ඒ කියන්නේ කමෙන්ට්ස් වල දාලා තිබ්බා baby bag එකක් හදා ගන්න විදිහ කියලා දෙන්න කියලා ඒ කියන්නේ පොඩි දරුවෙක්ට ඇඳුම් ටික දාගෙන අරයන්න පුළුවන් bag එකක් මේකෙදි අපි material එක ගැන කතා කරොත් අපි අනිවාර්යයෙන්ම මේකටම මේවම මහන්න ගන්න material වලින් පොලේ ගන්න තියෙනවා. ඔයගලන් දැකලත් ඇති නිකම් plastic වගේ material එකක්. ඒක හැබැයි මහන්න ගත්තාම එකපාර මහන්න ඕනේ ලියන්න එහෙම බෑ කැඩිලා යනවා. ඉතින් තව option එකක් තමයි කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන් මේ baby nursery design තියෙන रेडीवलिंग बेबी बैग महाने थे ये नर्सरी डिजाइन तेन बेबी मेटीरियल तम होते मंग होते मेटीरियल टीका क्लोक डिजाइन तम तेजे थिंक पुलवा मीटे टीका पुंची डिजाइन नर्सरी डिजाइन तेन मेटीरियल අපි බලමු ඉස්සෙල්ලා බෑග් එක බලලා ඊළඟට බ්ලොක් එක මොකක්ද කියලා බලමු මේක තමයි මම මහ ඔයගලන්ට කියලා දෙන්න යන බේබි බෑග් එක මේකෙදි මම අරන් තියෙන මැටීරියල් එකේ ඩිසයින් මට හරියට ගන්න බැරි වුණ නිසා මම මේ වගේ පොඩි ස්ටිකර්ස් දෙකක් අලවගෙන තියෙනවා ඉතින් මෙතන තියෙන්නේ ලොකු පොකට් එකක් එක පියනකින් තමයි වැහෙන්නේ ඒ වුණාට මෙතන ලකුවට පොකට් එකක් තියෙනවා මේක තමයි බෑග් එක මම මේකේ පිටිපස්සට නම් පොකට් දාගෙන නැහැ නමුත් ඔයගලන්ට ඕන නම් මේ දිගට මෙතන ඉඳන් මෙතෙන්ට පොකට් එකක් දාගන්න පුළුවන් මෙතන නම් පොකට් ලොකු පොකට් එකක් තියෙනවා ඉතින් අපි ඊළඟට බලමු මේකේ බ්ලොක් එක හදාගන්නේ කොහොමද කියන එක ඉතින් මේකෙදි ප්‍රධානම පළුව විදිහට තියෙන්නේ ඇත්තටම ඉදිරිපස හා පිටිපස්ස පළු දෙක අපි ඒක මෙන්න මේ විදිහට කපා ගන්නවා දැන් මේකෙදි ඔයගොල්ලන් මැටීරියල් එකක් ගන්නවා නම් ඔයගොල්ලන්ට රෙදි කොටස් දෙකයි ඒ වගේම ලයිනින් කොටස් දෙකකුයි ගන්න ඕනේ ඉතින් ඕන නම් ඔයගොල්ලන්ට පුළුවන් නිකන් ක්වීස් කරලා වගේ පැඩින් එකක් තියලා උනත් මේ මැටීරියල් පාවිච්චි කරන්න පුළුවන් මෙතන මේකේ උස තියෙනවා මෙහෙම මේ අතට අපි සෙන්ටිමීටර වලින් බැලුවොත් මේකේ උස තියෙනවා 35ක් උස තියෙනවා 35ක් ඊළඟට මේකේ දිග තියෙනවා මේ අතට සෙන්ටිමීටර 44ක් මෙන්න මේක තමයි ගාන 44ක් තියෙනවා 35යි 44යි ඉතින් මේවා නම් මේ ගානටම ඇඳගත්තේ නැත්නම් ඕගොල්ලන්ට මේ වටේ බෝඩරේ අල්ලනකොට ප්‍රශ්නයක් වෙනවා ඒ නිසා මේක අමතක කරන්න එපා 35යි 44ට ඉදිරිපස පිටුපස පළු කපා ගන්න ඕගොල්ලන්ට අවශ්‍ය විදිහකට පැඩින් දාලා මේක හදා ගන්න මම නැවතත් කියන්නම් 44යි 35ට තමයි මේක කපා ගන්න ඕනේ ඊළඟට අපේ ප්‍රධානම පළුව විදිහට මම මේක ඇත්තටම දිග නිසා නැම්මට ඇන්දේ මෙන්න මේක ඒ කියන්නේ වටේට යන බෝඩරේ දැන් අපි සිප් බෝඩරේ නෙමෙයි වටේට යන බෝඩරේ එතකොට මේක සෙන්ටිමීටර 84ක් දිගයි මේක නැම්මට තමයි කපන්න ඕනේ ඒ කියන්නේ රෙද්ද මෙතනින් නමලා ඒකට බ්ලොක් එක තියලා තමයි කපන්න ඕනේ සෙන්ටිමීටර 84යි මේකේ පළල තියෙනවා ඒ කියන්නේ දිග මෙතන ඉඳන් මෙතෙන්ට තියෙනවා සෙන්ටිමීටර් 20ක්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් 84යි 20කට රෙදි කොටස් එකයි ලයිනින් කොටස් එකයි කපා ගන්න. මේක තමයි බෑග් එක වටේ යන බෝඩරේ. එතකොට ඒ ගානට මේකෙන් රෙදි කොටස් එකයි ලයිනින් කොටස් එකයි කපා ගන්න ඕනේ. ඊළඟට තමයි එන්නේ මෙතන සිප් බෝඩරේ. ඒ කියන්නේ අපි මේක මෙහෙම දෙකට කපලා තමයි මැදට ෂිප් එක අල්ලගන්නේ එතකොට මේකේ තියෙනවා මේ දිග සෙන්ටිමීටර් 70ක් තියෙනවා සෙන්ටිමීටර් 70ක් තියෙනවා ඊළඟට උස සෙන්ටිමීටර් 20 20ම තමයි එන්නේ ඒ කියන්නේ අපි මෙතන මේ දිග ගන්නවා මෙතන ඉඳන් මෙතෙන්ට දිග ගන්නවා සෙන්ටිමීටර් 70ක් ඊළඟට මේ පළල මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන පළල සෙන්ටිමීටර් 20යි. ඒ කියන්නේ
අරකේ ගානම තමයි අපි මෙතෙන්දි ගන්නෙ. ඉතින් මේකෙන් අපි කොටස් එකයි කපන්නේ. ඒ කියන්නේ රෙදි කොටස් එකයි ලයිනින් කොටස් එකයි තමයි මේකෙත් කපන්නේ. දැන් මේක මේ විදිහට කපලා තමයි අපි මැදට ස්ට්‍රිප් එක අල්ලගන්නේ. ඉතින් ඊළඟට මේකේ පොකට් දාලා තිනවා ඒක ඒ දෙකත් ඔයගොල්ලන්ට මං කියන්න ඔයගොල්ලන්ට පුළුවන් ඉතින් තමන්ට අවශ්‍ය විදිහට පොකට් අල්ලගන්න දැන් මෙතෙන්දි පොකට් එකේ උස මම අරන් තිනවා සෙන්ටිමීටර් 27ක් හැබැයි මේක මං අරන් තින්නේ මේ පොකට් එකේ ගණකම වාටියක් මහනවා ඒකටත් එක්ක අපි බෝඩ් එකක් තියලා වාටියක් මහනවා අපි ඒක බලමු මහ ගන්නකොට මේකේ දිග මම 19ක් දීලා තියෙනවා මේක මම නිකම් අල්ලලා තින්නේ ඒ කියන්නේ මේක රැලි කරන්නේ නැතුව ප්ලීට් එකක් තියන්නේ නැතුව මේක මම ප්ලීට් එකක් තියලා තමයි අල්ලන් තින්නේ මෙන්න මේ විදිහට තමයි මම මේකේ ප්ලීට් එක තියලා තින්නේ එතකොට මේකේ උසස් 27ම තියෙනවා ඒ වුණාට මේකේ දිග මේ විදිහට තියෙනවා සෙන්ටිමීටර් 31ක් මේක මෙහෙම දිග අරපුවම සෙන්ටිමීටර් 31ක් තියෙනවා මෙතන අපි මැද අරගෙන මැදින් සෙන්ටිමීටර් 5ක් ඉතුරු කරලා මෙන්න මේ විදිහට සෙන්ටිමීටර් 2 2 දෙපැත්තට දෙපැත්තෙන් මැදට නමාගෙන තියෙනවා නමාගෙන තමයි මේ ප්ලීට් එක මම හදලා තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි ඒකේ ප්ලීට් එක තියෙන්නේ ඉතින් මේ මේ පොකට්ම දාන්න අවශ්‍ය නැහැ ඕගොල්ලන්ට ඕන නම් මම පෙන්නපු බ්ලොක් එකේ හැටියට ඒ කියන්නේ මෙන්න මේ බ්ලොක් එක අරගෙන කෙලින්ම මෙතන ඉඳන් මෙතෙන්ට සෙන්ටිමීටර් 44ක් දිගට පොකට් එක අරගෙන මේක වෙන් කරලා ගන්නත් පුළුවන් ඒ වගේම දැන් මම මේකට පියනක් දාගෙන තියෙනවා ඉතින් ඒ පියනත් අපිට අවශ්‍යම නැහැ ඒ කියන්නේ අපිට පොකට් විතරක් තියා ගන්නත් පුළුවන් ඉතින් ලස්සන්ට උනන මේ පොකට් දෙකම වැහෙන්න එක දිගට පියනක් කපාගෙන දා ගන්නත් පුළුවන් ඒක තමන්ට කැමති විදිහකට කරගන්න ඉතින් ඊළඟට මේක ලස්සන කරන්න මම අල්ලන් තිනවා මොකද ඇත්තට මේවා කිව්වේ නැත්තම් ඊළඟට ඔයගලන්ට පොඩි ප්‍රශ්නයක් එනවා කොහොමද මේවා මේ ස්ටිකර් ගැන කිව්වේ කියලා මේ වගේ ස්ටිකර් වලඳපොලේ ගන්න තියෙනවා ඉතින් මේවා තමයි මම අරකට අලවන් තියෙන්නේ මේකට මේවා රෙදි වලින් හදපු ස්ටිකර්ස් තමයි මේවා ඉතින් මේක අයන් කරලා අලව ගත්තාම ප්ලාස්ටික් නෙමෙයි අපි මෙහුවේ රෙදි බෑග් එක ඉතින් රෙදි බෑග් එකට මැච් වෙනවා මේ වගේ පොඩි ස්ටිකර්ස් වර්ග වෙනඳ පොලේ ගන්න තියෙනවා ඒ දෙකක් තමයි ඉතින් මම අලවගෙන තියෙන්නේ මේවා එච්චර ගන්න එක පාඩුවකුත් නැහැ මොකද කොලයක් විදිහට ගත්තාම අපිට එකෙන් ගොඩක් බෑග් වලට හරි ගොඩක් අපි කරණේවට පාවිච්චි කරන්න පුළුවන් ඉතින් මෙන්න මේ ටික තමයි අපි කරන්න මේ කපා ගන්න තියෙන බ්ලොක් එක මේක කොටස් ටිකක් කපාගෙන අපි යමු මේ බෑග් එක මහා ගන්න කොහොමද කියලා බලන්න. දැන් අපි බ්ලොක් එක අනුව කෑලි ටික කපාගෙන තියෙන්නේ. මෙතෙන්දි මම පාවිච්චි කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් නර්සරි මැටීරියල් එකක්. ඒ වුණාට ඔයගොල්ලන් දැකලත් ඇති ඔයගොල්ලන් දන්නවා. මේ බේබි බෑග් මහන්ඩම පුළුවන් මැටීරියල් වෙළඳපොලේ ගන්න තියෙනවා. නිකන් ප්ලාස්ටික් වගේ මැටීරියල් එකක් එක ඇත්තටම ඒකෙන් මහනවා නම් ගොඩක් හොඳයි. එතකොට මේ ඒකෙච්ච මේ ලොකු මුදලක් වෙන්නේ නැහැ ඒකේ මීටරයක්. ඉතින් ඒ වගේ එකක් අරගෙන ඔයගොල්ලන්ට මහන්න පුළුවන්. කෝකටත් ඉස්සෙල්ලා මේ රෙද්දකින් මහලා ඉන්න එකත් හොඳයි. මොකද ඒ මැටීරියල් එක කවදාවත් මැෂින් එකේ මෙහුවට පස්සේ නැවත ලෙහන්ඩ ඒ වගේ දෙයක් කරන්න බෑ. ඉරිලා යනවා. ඉතින් එහෙම නැත්තම් ඔයගොල්ලන්ට පුළුවන් මීට වැඩිය මං ගත්ත රෙද්දට වැඩිය පොඩි ඩිසයින් තියෙන නර්සරි මැටීරියල් තියෙනවා. ඉතින් ඒ වගේ එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මට ඇත්තට මේ වෙලාවේ අර වගේ මැටීරියල් එකක් ඔයගොල්ලන්ට ගෙනල්ලා පෙන්වන්න විදියක් නැති නිසා මම මේ ගෙදර තිබ්බ එකක් තමා ගත්තේ. අපි බලමු මේ කැලිටි එක එකතු කරගෙන බේබි බෑග් එක මහගන්න කොහොමද කියලා. මුලින්ම මම කරන්නේ මේ හැන්ඩල් එක මහගන්න එක. ඉතින් මම මේ හැන්ඩල් එකට අරන් තියෙනවා දැන් ඒ මැටීරියල් එකෙම අරන් තියෙනවා මොකද බේබි මෑගේ අමානකොට සාමාන්‍යයෙන් ඒ ලාපාටකින් අපිට හැන්ඩල් දාගන්න ඕනේ ඉතින් මං ඒ එච්චර ඝනකම නැති මැටීරියල් එකක් හින්දා මම මේක මේ වගේ නයිලෝන් මේ බේබින් එකකින් කවර් කරලා තමයි හැන්ඩල් එක හදාගන්නේ
ඉතින් මේක ඇත්තටම පාවිච්චි කරපු එකක්. ඒ කියන්නේ බෑග් එක තිබිලා අයින් කරපු එකක්. ඉතින් ප්‍රශ්නයක් නැහැ. මේක නයිලෝන් එකක්. අපිට පුළුවන් මේක කවර් කරලා හෑන්ඩල් එක හදාගන්න. ඉතින් මේ වගේ හෑන්ඩල් එකක් කවර් කරනකොට අපිට ඉතාමත් පහසු දෙයක් තමයි මේකේ හරියට මෙහෙම මැදට තියලා මේ විදිහට නමනවා. මේ විදිහට නමලා අපිට මුලින්ම මෙතනින් දිගට මහගෙන යන්න පුළුවන්. ඒක හරි ලේසි. දැන් මම මේ මෙහෙම එක පැත්තක් නමලා මහගෙන ඉවරයි. මම දැන් කරන්නේ මේක ඇතුළ මේ දෙපැත්තෙන් මෙහෙම ඇතුළට නමලා මේකේ අයිනින් නැවතත් මහගෙන යනවා. අපිට මෙතෙන්දී පුළුවන් ඕනනම් එකක් මේ වගේ මෙහෙම ඇතුළට නමලා අනිත් එකත් මෙහෙම ඇතුළට නමලා දෙකම එක ළඟට තියාගෙන ගාන්ට තියාගෙන මේක මහන්න ඕන. මම එක පැත් එක හෑන්ඩල් එකක් මහගෙන ඉවරයි. ඉතින් මේ වගේම මම අනෙක් හෑන්ඩල් එකක් මහ ගන්නවා. අපිට මේ හෑන්ඩල් එක මහනකොට ඕනනම් මේ විදිහටත් මහ ගන්න පුළුවන්. අපි මේ විදිහට මහලා බලමු මේ හෑන්ඩල් එක. ඊළඟට අපි මේකට මේ බෑග් එකට පොකට් අල්ල ගන්න ඕනේ. ඉතින් මම කිව්වා මේ බෑග් එකේ මේ වගේ ප්ලීට් එකක් තියලා මේ පොකට් එක අල්ලනවා කියලා. මම එකට මේ පොඩි ස්ටිකර්ස් දෙකක් කලවම් තියනවා මේ වගේ. පොඩි ගර්ල් කෙනෙක්ගේ මේ වගේ ස්ටිකර්ස් දෙකක් කලවම් තියනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ රෙද්ද නිකම්ම ගත්තත් කමක් නැහැ. ඊළඟට තව චූටි දෙයක් කියලා දෙන්න. දැන් පොකට් එකක් අල්ලනකොට අපි සාමාන්‍යයෙන් පොකට් එකට අත දානකොට එතන ගොඩක් වෙලාවට නැමෙනවා. ඒ නිසා අපි මේ වගේ මෙහෙම මෙටීරි බෝඩ් එකක් හරි එහෙම නැත්නම් පේපර් ස්ට්‍රිප් එකක් හරි මෙහෙම තියලා මේ වාටිය වහනවා නම් ඉතින් ගොඩක්ම මේ හොඳයි. මොකද ඇත්තටම මේ මේක අත දාන්න මෙතන දැන් මේක සාමාන්‍ය තුනී රෙද්දක් නිසා නැමෙන්න බලනවා. ඉතින් අපි මේකට දැන් පියන හදා ගන්නත් උනේ. පියනේදී අපි වෙල්කෝ අල්ල ගන්නවා. මේක තමයි දැන් මේ පොකට් දෙකට අපි මේකට වෙනම මෙහෙම වෙල්කෝ කෑලි දෙකක් මම සම්බන්ධ කරගත්තා. එතකොට මෙන්න මේ දෙකේ ඉතුරු කොටස් දෙක තමයි මේ තියෙන්නේ. ඉතින් අපි මේ දෙක හැමම තියද්දී අපි මේක වටේ මහලා අනිත් පැත්ත හරව ගන්නවා. ඔයගොල්ලන්ට පුළුවන් මං කියලා දුන්නා පයිපින් ෆෝල්ඩර්ස් ගැන. ෆෝල්ඩර් එකක් දාලා ඕනනම් පයිපින් කර ගන්නත් පුළුවන්. මේ වගේ එකක් අනිත් පැත්ත හරවනකොට මෙහෙම යන්තම් පොඩි අර අපේ මහුන් කැපෙන්නේ නැතුව මේ වගේ තැන් වලට, ඒ කියන්නේ මේ අපේ කර්ව් එකක් තියෙන තැන් වලට යන්තම් කට් මාක් එකක් දාලා මේක අනිත් පැත්ත හරව ගන්න. මේ වගේ කර්ව් එකක් ආපු තැන්
ලස්සනට හරව ගන්න. දැන් අපිට පුළුවන් මේක උඩින් අවුට්ලයින් කරගන්න. මොකද අපි පයිපින් කරේ නැති නිසා. මේ විදිහට මම මේක අවුට්ලයින් කරා. අවුට්ලයින් කරලා අපි මේක ගාන්ට තියලා දැන් අපි මේකේ මේ විදිහට මැදට ලකුණු කරනවා. ඉතින් අපි දැන් මේ මේක අල්ලනකොට මේ මේ කොටස මේකට අපි අල්ලන් ඉන්න ඕනේ. මං මේක ගැන මං කිව්වා. ඉතින් මේක තියන්න ඕනේ මෙතෙන්ට. අමන්නේ තියලා අපිට පුළුවන් මේක නමලා මේ විදිහට අල්ල ගන්න. ඉතින් මම මුලින්ම කරන්නේ මේක තියලා වෙල්කෝ එක අල්ලන් ඉන්න එක. අපිට අවශ්‍ය නම් පුළුවන් වෙල්කෝ එක මේ අතටත් අල්ල ගන්න. දැන් අපි මේක මේ පැත්තට මෙහෙම නමලා एक वाटिया विधिट मैंने मेहम नमला अभी वाटिया मांगना पुलवा मेचर वाटियान मेचर महतट वाटिया तो मेहम चुट कपला तमंगे वाटी सैज मे बोर्ड दागता प्रमाण तेना කොටසක් මහගෙන ඉවරයි. ඉතින් මේ විදිහටම මම දැන් අනිත් කොටසත් මහනවා. අපි දැන් අරකින් කොටසක් කපා ගත්ත නිසා මම මේකිනුත් ඒකානම කපලා අයින් කරනවා. ඉතින් මේ පොකට් එකට මම ට්‍රිල් එකක් දාලා නැහැ. ඕගොල්ලන්ට ඕනනම් මේකටත් ට්‍රිල් එකක් දාගන්න පුළුවන්. දැන් මම පොකට් දෙක අල්ලගෙන ඉවරයි. මේ වගේ පොකට් දෙක සම්පූර්ණයෙන් හදාගෙන තියෙනවා. එතකොට පොකට් පියනට මම වෙල්කෝ අල්ලගෙන එකක් අපි හදාගත්තා. ඊළඟට පොකට් අල්ලන්න ඉස්සෙල්ලා අපි මේ ඉදිරිපස පළුව අරගෙන මේකට හැන්ඩල් අල්ලන්න ඕනේ. හැන්ඩල් අල්ලනකොට මේක දෙකට බෙදලා නැවතත් මෙහෙම දෙකට බෙද දෙකට බෙදන්න. ඒ එන තැනින් ඇතුළට තියලා තමා මේ හැන්ඩල් එක අල්ලන්න ඕනේ. ඉතින් මේක බේබි බෑග් එකක්. ඒ නිසා අපි මෙතන කොනේ ඉඳලම මේ හැන්ඩල් එක අල්ලන් යනවා. කියන්නේ පහළ කොනේ ඉඳලම අපි මෙතන හැන්ඩල් අල්ලන්න ඕනේ. අපි මේ දැන් පොකට් එකේ උසට වැඩිය උඩට ගෙනල්ලා තමයි අපි හැන්ඩල් එක අපිට නතර කරන්න වෙන්නේ. හේතුව තමයි මෙතන පොකට් එකේ උසට වැඩිය උසට සාමාන්‍යයෙන් ටිකක් දුර හැන්ඩල් එක මැහෙන්න ඕනේ. නැත්තම් පොකට් එක අපි පියනල්ලපුවාම ඒක වහනකොට එතන ප්‍රශ්නයක්. ඒ නිසා මම ඊට වැඩිය සෙන්ටිමීටර් 6ක් විතර උඩට මහලා තමයි නතර කරන්නේ. මේ විදිහට මහලා මම මෙතනින් අනිත් පැත්ත හරවනවා. හරවලා මේ පැත්තට මහනවා. දැන් මෙතන ඉඳන් පහළට මහනවා. අනිත් පැත්තත් ඒ විදිහටම තියාගන්න. මේක පොඩ්ඩක් බලන්න පැටලෙන්නේ නැතුව තියන්න ඕනේ.
අපි අතන මහපු ගන්නට එනකම්ම මහ ගන්න ඕනේ. මේ හැන්ඩල් එක ටිකක් මහත් නිසා මම මේක මෙහෙම දෙකට නමලා මෙතනින් එකතු කර ගන්නවා. මෙහෙම ආපුවාම අපිට මේක හරස්සට මහලා ඉවර කර ගන්න පුළුවන්. මේක උඩම නැවතත් මැහුවට කමක් නැහැ. මොකද එතකොටත් ඇත්තටම හොඳට ඩ්‍රිප් එක තියෙන්න හිටිනවා. මේ විදිහට මම මෙතන හැන්ඩල් එක එකට හිටින්න මහගත්තා. දැන් අපි මේකේ පොකට් ටික තමයි අල්ලගන්න ඕනේ ඇත්තේ. අපිට පුළුවන් මේක මම ගැදර් කරගත්තේ නැති පොකට් එක. මේක මම ගැදර් කරගත්ත පොකට් එක. ඉතින් මේ දෙක මෙහෙම තියලා අපිට පුළුවන් මේ වෙල්කෝ එකත් වෙල්කෝ අල්ලපු පියන කොටසත් මේ විදිහට සෙට් කරගන්න උඩට. ඉතින් මුලින්ම මම මේ පියන කොටස අල්ලගෙන ඉන්නවා. මම මේක මෙහෙම අපිට පුළුවන් මේක දෙවිධයකට මහන්න. එක ලේසි ක්‍රමයක් තමයි අපි මේක මේ විදිහට ඇරලා මේ පැත්තට තියලා මේ විදිහට මෙහෙම තියලා මේ විදිහට මහලා මේක මෙහෙම හරව ගන්නත් පුළුවන්. හරවලා අවුට්ලයින් කර ගන්න පුළුවන්. ඒකත් ලේසි ක්‍රමයක්. දැන් එතකොට අපි මේක යටට නමලා මහන්න අවශ්‍ය නැහැ. මේ විදිහට තියලා මෙහෙම අනිත් පැත්ත හරවලා අවුට්ලයින් කර ගන්න පුළුවන්. ඒ නිසා මම ඒක ඒ විදිහ කරලා පෙන්නන්න. අපි මේකේ මැද මාක් කරලා බෑග් එකෙත් මැද මාක් කර ගන්නවා. එතෙන්ට මේකෙ මැද සෙට් වෙන විදිහට අපිට පුළුවන් මේ අතට තියාගන්න. අපිට මෙහෙම තියාගන්න පුළුවන්. තියලා මහලා අනිත් පැත්තට. එතකොට අපි බලන්න ඕනේ මේ වෙල්කෝ මෙතෙන්ට සෙට් වෙන්න ගාන්ට් එනවද කියලා. දැන් පොකට් එක මෙච්චරක් උසයි. එහෙනම් අපි මේක වැහෙනකොට එන ගාන බලලා තමයි අපි මෙතන මහ ගන්න ඕනේ නැත්තේ. එනිසා මම මේ විදිහට මේකේ ගාන්ට මෙතන බැලන්ස් කරලා මම මේක මහ ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් පියන මේ විදිහට තියලා මේක උඩින් අවුට්ලයින් කරගන්න. ඉතින් අපි ඒක කරන්න ඉස්සෙල්ලා නැවත වරක් අපේ මේ පොකට් දෙක මේ විදිහට තියලා ඒක ගාන්ට මෙතෙන්ට ඇඩ්ජස්ට් වෙනවද කියලා බලලා ඉන්න. දැන් අපි ඒකම මේ පොකට් එකත් ගාන්ට තියලා මහ ගන්නවා. මෙතෙන්දි පොකට් දෙකේම දැන් මේ පැත්ත නිකන් නූල් යන විදිහට තියෙන්නේ. ඉතින් අපි එක පොකට් එකක් අනිවාර්යෙන්ම මේ විදිහට නමන්න ඕනේ. කොටත් මෙතන සැලකිලිමත් වෙන්න මේ වෙල්කෝ එක ගාන්ට අහුවෙන්නත් ඕනේ. ඉතින් මෙතන මම මේකත් එක්ක මහනකොට මෙතන උඩින් මෙහෙම නමලා මේකත් එක්ක මහ ගන්නවා. දැන් මේ පොකට් එකේ දෙපැත්ත මහගෙන ඉවරයි පොකට් දෙකේම. නමුත් අපි පොකට් එකේ මැද මෙහෙම වෙන් කරලා මැහුවේ නැහැ. මෙතෙන්දි අනිවාර්යෙන් පොකට් දෙක වෙන් වෙන තැන මේ පැත්තට හරවලා ආපහු නිල් තුනක් විතර මෙහෙම ගහලා. මොකද අපි දැන් මේ පොකට් එකේ මෙටීරියල් එක ඇතුළට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක අහුවෙන්නේ නැති වෙන්න අපිට පුළුවන්
एक मे विधे नवता मेतन मेवागे महाकान दंगापिकराने मेकन कोट से पहालट आला आउटलाइन कर दाने दम संपूर्ण मे कोट से महालाइवराय के पालव इदिपास पालव कोट से महालाइवराय मैंने मेवागे तमा एक महालाइवर उन्होंने दंगापिट तेने शिप बॉर्डर हदागा शिप बॉर्डर मम मेवागे पावचिकर तीन इतकोट मेवागे लाइनिंग कोटस कुत पावचिकर तीन मेहम नमला दिखट कपागा ओगलांगे दमेक मंग कोडक मंग अरंथीन लाइनिंग ने का कोडक गाना कमाई एन समाम बेना बेना मैं मेरे का कपना इत पास मामा मैं विधि टे लाइनिंग कोटा साथ देख टे कपा गाना मामा उड़टा अरंथीन रेडी कोटा से गुड़ाक में तुनी निकान सामाने रेड़ा ඒ නිසා තමයි මම මෙච්චරක්ම ඝනකම ලයිනින් එකක් මේකට දාගන්නේ. ඕගොල්ලන්ට පුළුවන් අර සාමාන්‍යයෙන් පැඩින් උනත් දාලා ක්විල් කරලා මේ බේබි බෑග් මහන්න පුළුවන්. ඊව ෂීට් වගේ අලවන් අලවලා බේබි බෑග් කරන්න අවශ්‍ය නැහැ. මොකද පොඩි අයගේ රෙදි දාගෙන යන්නේ. ඒ වගේ බෑග් එකට එහෙම පැඩින් දැම්මට කමක් නැහැ ඒක ගොඩක් ලස්සනකුත් එනවා දැන් මම මේ කොටස් හතර හදාගෙන ඉවරයි දැන් කරන්නේ ෂිප් එක අල්ලන එක දැන් මම මේක නම් මම අරන් තියෙන නම්බර 8 නම්බර 5 දැම්මත් කමක් නැහැ ඉතින් මම කරන්නේ මේ ෂිප් එකේ හොඳ පැත්තට මේ වගේම හෙඩ් දෙකක් දාලා තියෙනවා මොකද අපිට දෙපැත්තට අරින්න පුළුවන් ෂිප් එකේ හොඳ පැත්තට මේ වගේ මැටීරියල් එකේ හොඳ පැත්ත තියලා ෂිප් එකේ කන පිට පැත්තට මම මැටීරියල් එක උඩින් තියාන ෂිප් එකේ කන පිට පැත්ත තමයි මැටි අලයිනින් එකට තිබ්බේ. ඉතින් මෙන්න මෙහෙම තියාගෙන මේක මම මහගෙන යනවා. ඉතින් මෙතෙන්දී සැලකිලිමත් වෙන්න ඕනේ මම දැන් මේ හෙඩ් එකම දාලායි තියෙන්නේ. ඉතින් ඒ නිසා මම ඒක මහනකොට අපිට පුළුවන් මේ හෙඩ් එක ඉහාට කරගන්න. එතකොට අපිට අර මහගෙන ආපු විදිහටම අයිනෙන් මහන්න පුළුවන් බයක් නැතුව. මේ විදිහට ආවට පස්සේ අපි මැටීරියල් එක මේ පැත්තට හිටින්න लाइनिंग में का मैं पैट पे इतने नवता तभी उडिंग आउटलाइन में का कर गान लोने मैं का अनिवार्य में आउटलाइन कराना दें अपि मेवा के का पैट तक कल ले बराए दें अपि अनिप पैट तल लगान लोने एक तत आरविति है तमा छिप्पे के कानपिट पैट तत ලයිනින් එක තියන්න ඒ වගේම ෂිප් එකේ හොඳ පැත්තට මැටීරියල් කොටස තියන්න කියලා මේ තුනම එකට තියන් අර වගේම මහගෙන යනවා දැන් මම කරන්නේ මේකේ හෙඩ් එක අර වගේම එහා පැත්තට දානවා දැන් අර කොටස වගේම මේකත් දෙපැත්තට අරගෙන අවුට්ලයින් එක මේකම දාගන්න ගොඩක් ලේසි මේකත් අපිට මේ එකට අහු වෙලා තිබ්බොත් ඒ නිසා මම මෙහෙම හතර වටේ මේක මහ ගන්නවා අපි ඒ කොටස මහගෙන ඉවරයි දැන් අපි කරන්නේ මේක
බෝඩර් කොටසට අල්ලගන්න එක. ඒ කොටස තමයි මේ තියෙන්නේ. මට දෙයක් කියන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට ඕන නම් මේකට දිග හැන්ඩල් එකක් දාගන්න මෙතෙන්ට අනිවාර්යයෙන්ම බකල් තියාගන්න. මම ඒ වගේ ඒවා දාගන්න විදිය මේනු ඇකඩමි මීටි YouTube channel එකෙත් ඉස්සු පස් කරපු පාඩම් වල තියෙනවා. ඉතින් ඒක බලලා ඔයගොල්ලන්ට පුළුවන් ඇඩ්ජස්ට්මන්ට් එකක් අවශ්‍ය නම් ඇඩ්ජස්ට්මන්ට් එකක් ඒකට යොදා ගන්න. ඉතින් මම ඔයගොල්ලන්ට මේ වගේ තැන් වලට දැන් ඇත්තටම මෙහෙම කරපුවාම පයිපින් අල්ලන්නම ඕනේ. ඒකටත් මම ක්‍රමයක් කියලා දීලා ඇති. ඉතින් ඒක බලලා ඒ විදිහට පයිපින් එක අල්ල ගන්න. ඊළඟට මම මේ පැත්තත් මේ කොටසට මෝට්ටු කරනවා. ඉතින් මේකෙදි මම මේ පැත්තට ඔයගොල්ලන්ට පයිපින් එකක් තියලා පෙන්නන්නම්. මේක මම ඔයිට ඉස්සෙල්ලත් කියලා දීලා තියෙන දෙයක්. ඉතින් කමක් මම අදත් මේක නැවතත් කියලා දෙන එක. දැන් මේ අපිට පයිපින් එකක් යොදා ගන්න ඕන නම් අපි මෙහෙම යටට මැටීරියල් එකත් මේක මෝට්ටු කරනකොට මොකක් හරි කොටසක් මෝට්ටු කරනකොට ඒකත් එක්ක මේ විදිහට පයිපින් එක අල්ලන්න ඕනේ කොටසට මේ විදිහට යටට තියලා මෙහෙම මහ ගන්නවා. ඇත්තටම ඒක දැන් ගොඩක් පහසු ක්‍රමයක්. ඊට පස්සේ අපි ඒක මෙහෙම අනිත් පැත්ත හරවලා අරගෙන මේක අපි අර මෝට්ටුව දිගේ නැවතත් මේක නමලා මේ විදිහට තියලා මහ ගන්නවා. මේකේ මේ විදිහට පයිපින් අල්ලන එකෙන් එකක් තමයි අපි මෝට්ටු කරන එක නැවතත් නැහෙනවා. ඒ වගේම අපිට පොඩි නීට් එකට මේක පයිපින් යොදා ගන්නත් පුළුවන් මේ විදිහට මහන්නේ. අම්මේ පැත්තටත් ඒ විදිහටම ගහලා පෙන්නන්න. මෙහෙම දෙපාරකට යොදා ගන්න ඕනේ නැහැ. ඇත්තටම එකපාර මේක කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ කොටස රවුමට හදා ගන්න ඕනේ. ඊළඟට අපිට තියෙන්නේ අනිත් පැත්තේ කොටසට හැන්ඩල් එක අල්ලගන්න එක. ඔගොල්ලන්ට කැමති නම් මේ පැත්තටත් පොකට් දාගන්න පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත අනුව කරගන්න. ඇත්තටම හොඳයි මේ පැත්තටත් පොකට් එකක් දාගත්තනම්. ඉතින් ඔගොල්ලන්ට පුළුවන් අර ගන්නටම හරි මෙතන ඉඳන් මෙතෙන්ටම එක පොකට් එකක් දාගන්නත් පුළුවන් දිගටම අරගෙන. ඉතින් ඒකත් පොඩ්ඩක් තමන්ගේ කැමැත්ත අනුව කරගන්න. මම මේ කරන්නේ ලයිනින් එක දැන් මේ මං කපාගත්ත ලයිනින් එක තියලා මේකට පොඩ්ඩක් මුලින් අල්ලගෙන ඉන්න එක හැන්ඩල් අල්ලන්න ඉස්සෙල්ලා. මම දැන් මේකේ තර විදිහටම දෙකට නමලා නැවතත් දෙකට නමලා keep it tight.
keep the sky on your mind. අපිට පුළුවන් මේක කොටසක් අරගෙන මේක මෙහෙම තියලා සාමාන්‍යයෙන් අපි මහන්ඳ ඉස්සෙල්ලා ගොඩක්ම හොඳයි මෙහෙම තියලා බලන්න ඉස්සෙල්ලා ඒත් ඔයගොල්ලන් මේ බ්ලොග් එක මම දුන්න මෙෂර්මන්ට් වලට හරියන හරියටම ඇඳගත්තනම් හරියටම එනවා එහෙම දෙයක් වෙන්නේ නැහැ ඉතින් කෝකටත් ඔයගොල්ලන් මේ විදිහට තියලා මේක වටේ තියලා බලන්න මේ කට් මාක් එකට කට් මාක් එක එනවාද කියලා. ඉතින් මගේ කට් මාක් එකට කට් මාක් එක එනවා. මම දැන් මහ වටේ බෝඩරේ අල්ලගන්න යන්නේ. මේකෙත් එතකොට ඇතුළට මූට්ටු තමයි එන්නේ. එහෙනම් අපි අනිවාර්යයෙන්ම මේකට පයිපින් තියාගෙන අල්ලගත්තොත් අපිට ලේසි. එහෙම නැත්නම් අපිට අල්ලලා ඉවරලත් පයිපින් එකක් ගහන්න පුළුවන්. ඉතින් මම මේක නිකම්ම දැන් මහනවා. අපි අනිත් පැත්ත හරවනකොට මෙතන නීඩල් එක වැඩිලා තියද්දි තමයි මේ විදිහට හරවන්නේ දැම්මම ඒ පළුව අල්ලලා ඉවරයි දැන් මෙන්න මේ වගේ තමයි එන්නේ ඉතින් අපි අනිත් පැත්තත් अल गोने मे विधिया මං ඒ පැත්තත් මහගෙන ඉවරයි. දැන් මම හරිනම් දැන් මේකේ වටේට මේ සම්පූර්ණයෙන්ම පයිපින් අල්ල ගන්න ඕනේ. මම තවත් කාලේ වැය වෙන හින්දා ඔයිට ඉස්සෙල්ලා මම පයිපින් කරන්න ඔයගලන්ට හරියට කියලා දීලා තියෙන හින්දා මම දැන් මේක අනිත් පැත්ත හරවලා පෙන්නන්නම්. මේ මුළු හරියට මේ වගේ හරව ගන්න. ලොකෝ බෑග් එක. ඉතින් මේක තමයි මම මහලා ඉවර කරපු බෑග් එක. ඕගොල්ලන්ට පුළුවන් මේ බ්ලොග් එක මීට වැඩි ටිකක් පුංචි කරගෙන මහන්නත් පුළුවන්. ඒ වගේම දැන් මම කියවනේ මේ කමෙන්ට්ස් වල තිබ්බේ මේකේ බේබි බෑග් එකක් මහන්න කියලා දෙන්න කියලා. ඉතින් මේක ටිකක් ලොකු බේබි බෑග් එකක්. ඔයගලන්ට පුළුවන් මීට වැඩි පොඩි එකක් හරි මේ බ්ලොග් එකම පුංචි කරලා හදාගන්න. ඉතින් ඔයගලන් මම හිතනවා මේ බේබි බෑග් එක මහලා ඔයගලන්ට වැඩක් ඒ කියන්නේ රැකියාවක් විදිහට කරගන්න පුළුවන් වෙයි කියලා. එහෙම නැත්නම් මේක බලන අම්මා කෙනෙකුට ඇත්තටම මේක ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයගලන් මහාන ඒ ෆොටෝස් අරගෙන මීනු ඇකඩමි Facebook page එකට දාන්න. ඉතින් ඒ වගේම මේ ප්‍රෝග්‍රෑම් එක ඔයගලන්ට කැමති නම් ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මීනු ඇකඩමි YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඒකෙම ඉන්න bell icon එක click කරන්න. එතකොට මම දාන හැම සතියකම හැම සතියක් ගානෙම දාන හැම පාඩමක්ම
ඔගොල්ලන් ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේකත් ඇත්තටම එය අපිට තිබ්බ කමෙන්ට් එකක් බේබි බෑග් එකක් කියලා දෙන්න කියන එක. ඉතින් මේ ඕගොල්ලන්ට මොනවද මම මේ ඉදිරියට කරන්න ඕනේ කියන එක කමෙන්ට් බොක්ස් එකේ දාන්න. මම ඒවා ෆලෝ කරලා තමයි ඇත්තටම ඕගොල්ලන්ට මගේ පාඩම් ටික මේ විදිහට ගේන්නේ. ඉතින් ඕගොල්ලෝ මම හිතනවා ඕගොල්ලන්ට මේක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඕගොල්ලන් මාත් එක්ක මේ රැඳිලා හිටියට මේ ප්‍රෝග්‍රෑම් එක බැලුවට ගොඩක්ම ස්තුතියි. ඉතින් තවත් දවසකින් මේ වගේ පාඩමකින් හමු වෙමු. සුබ දවසක්.